සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබේ මනස සූදානම් කරගත යුතුයි. ඒ වගේම ඔබේ ඉලක්ක වලට ළඟා වෙන මාර්ගය ඔබ විසින්ම නිර්මාණය කරගෙන ඒ සඳහා වැඩ කිරීම ආරම්භ කළ යුතුයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා ධනවත් පුද්ගලයෙකුගේ ජීවිතය ඇසුරින් අපේ ජීවිතයට ගන්න පුළුවන් වැදගත් කරුණු 8ක් ගැන. අපි වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. ධනවත් පුද්ගලෙක් ඔවුන්ට ලැබෙන ආදායමෙන් 10%ක් අනිවාර්යයෙන්ම ඉතුරු කරනවා ආයෝජනය කරනවා එහෙමත් නැත්නම් ඔවුන්ගේ ස්කිල් එකක් ඩිවලොප් කරගන්න භාවිතා කරනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලෙක් නම් ඔවුන්ට ලැබෙන මාසික ආදායම ලැබුණාට පස්සේ මුලින්ම කරන්නේ වියදම් කරන එක. ඉතින් මාසෙ අන්තිමට ඉතුරු කරනවා කියලා හිතුවත් අන්තිමට කීයක්වත් ඉතුරු කරගන්න අවස්ථාව ලැබෙන්නේම නැති තරම්. ධනවත් පුද්ගලෙක් නම් ඔවුන්ට ලැබෙන මාසික ආදායම ලැබුණාට පස්සේ මුලින්ම කරන්නේ තමන් වෙනුවෙන් ඉතුරු කරන එක. එහෙම නැත්නම් ආයෝජනය කරන එක. ඉතින් දෙවනුව තමයි ඔවුන්ගේ වියදම් පිළිබඳව අවධානය යොමු කරන්නේ. ගොඩක් ධනවත් වෙලා ඉන්න අය එක රැයකින් ධනවත් වුණ අය නෙවෙයි. ඉතින් අපි වගේම දවස ගානේ මහන්සි වෙලා කැපවීමකින් තමයි ඔවුන් ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ධනවත් පුද්ගලයෙක් ව්‍යාපාර කිහිපයකින් ඉඩම් බල ආයෝජනයෙන් මුල්‍ය වෙළඳපොලේ ආයෝජනයෙන් වගේ දේවල් වලින් ආදායම් ප්‍රබවයන් කිහිපයක් හදාගෙන තියෙනවා. ඉතින් ඔවුන්ගේ මාසික ආදායම මේ වගේ විවිධ ක්‍රම වලින් තමයි ඇදිලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගුඩ් සිස්ටම් එකක් හදාගන්න පුළුවන් වුණොත් ඒ අයට වගේම ඔයාලටත් ඉතින්න කාලය ඒ වගේම නිදහස ලැබෙනවා. ඉතින් මේ නිදහසෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුම වැඩි කරගන්න, ඒ වගේම ඔයාලගේ කෑෂ් ෆ්ලෝ එක වැඩි කරගන්න, ඒ වගේම ඔයාට අලුත් ඇසෙට් මිලදී ගන්න, එහෙම නැත්නම් අලුත් වත්කම් මිලදී ගන්න ඔයාට අවස්ථාව උදා වෙනවා. ඔයාලත් කරන බිස්නස් එක මතම යැපෙන්නේ නැතුව ඊට අමතරව විවිධ ආදායම් ප්‍රබවයන්ගෙන් ආදායම ලබන්න පුළුවන් විදිහක් හොයා ගන්න try කරන්න. ධනවත් පුද්ගලයෙක්ගේ ජීවිතයේ තියෙන තවත් වැදගත් ලක්ෂණයක් තමයි read and learn කියන්නේ. දවසක් ධම්මික පෙරේරා කියන වැඩසටහනකදී එයා අනිවාර්යෙන් රැට පැය දෙකක් අරගෙන අලුත් දෙයක් ඉගෙන ගන්න භාවිතා කරනවා කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් අඩුම තරමේ දවසට පැය භාගයක්වත් තරම් අලුත් දෙයක් ඉගෙන ගන්න භාවිතා කරන්න. සමහර විට මේ පැය භාගේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාටත් සාර්ථක වෙන්න ආසාවක් තියෙනවද? ඔයාගේ ජීවිතේ ගෝල් එකක් තියෙනවද? ඉතින් ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 5%ක් විතර තමයි තමන්ගේ ගෝල් එක, එහෙම නැත්නම් ඒ ගෝල් එකට ළඟා වෙන්නේ කොහොමද කියලා ලියලා තියාගෙන ඉන්නේ. ඉතින් මේ 5% ඇතුලේ තමයි ලෝකේ ධනවතුන්ගෙන් වැඩි පිරිසක් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ තියෙන ගෝල් එක මොකද්ද, ඒක ළඟා කරගන්න ඔයා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා ප්ලෑන් එකක් හදාගෙන ඒකට වැඩ කරන්න පටන් ගන්න. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම ලෝන් ටර්ම් ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එහෙම ප්ලෑන් එකක් තිබ්බොත් විතරයි ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය මොන දිශාවකට ගමන් කරනවද කියලා හොයාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය තවත් අවුරුදු 5කින් 10කින් මොන වගේ මූල්‍ය මට්ටමකට ගේනවද කියලා ඔයාට ප්ලෑන් එකක් තියාගන්නම ඕනේ. ඉතින් ඔයාලට ලැබෙන ෆ්‍රී ටයිම් එකකදී මේ ප්ලෑන් එක හදාගෙන ඒ ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකට අනුව වැඩ කරන්න පටන් ගන්න. වර්තමානයේ ගොඩක් ධනවත් පුද්ගලින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වෙලා තියෙනවා. ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද Tamanට නිරෝගී දිවියක් ගත කරන්න බැරි නම්? ඉතින් ඔයාට ලෝන් ටර්ම් ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් ඇචීව් කරගන්න අවශ්‍යතාව තියෙනවා වගේම ඔයාට ලෝන් ටර්ම් හෙල්දි ලයිෆ් එකක් ගත කරන්නත් උවමනාව ඇති. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා හෙල්දි ෆුඩ් වලට අද ඉඳන් මාරු වෙන්න.
ධනවත් පුද්ගලෙක් ඔහුට තියෙන වත්කම් සියල්ලම හොඳින් නඩත්තු කරනවා. උදාහරණයක් විදිහට ඔහුට තියෙන වාහන, ඉඩම් කඩම්, ගෙවල්, ව්‍යාපාරයේ තියෙන යන්ත්‍ර සූත්‍ර මෙන්න මේ වගේ දේවල්. ඒකට හේතුව තමයි ඔවුන් දන්නවා මේ දේවල් ලබා කරගන්න ඔවුන් කරපු කැපකිරීම සහ විඳපු දුක. ඉතින් ඔයාට සමහරට තියෙන පුංචි ඉඩම පුංචි වාහනයක් වෙන්න පුළුවන්. ඒ දේ හොඳට රැක බලා ගන්න හොඳට නඩත්තු කරන්න. අනාගතයේ යම් කිසි දවසක සමහර විට ඔයාට ඒ දෙයින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි. ධනවත් පුද්ගලයන් අතින් වෙන වැරදි නිසා අසාර්ථක වීම ඕනතරම් තියෙනවා. නමුත් ඔවුන් මේ වැරදි නැත්නම් නැවත නැවත සිදු නොකිරීමට වග බලා ගන්නවා. ඉතින් ඔවුන්ට වැරදුණු තැන හොයලා ඔවුන් ඒක අධ්‍යයනය කරලා ඒක නැවත සිදු නොවෙන්න අවශ්‍ය කරන පිළියම් යොදනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම අලුත් දේවල් ට්‍රයි කරන්න, ෆේල් වෙන්න බය වෙන්න එපා. ඒ දේවල් වලින් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දේවල් වලින් ලැබෙන පන්නරෙන් ඔයාට පුළුවන් දවසක සාර්ථක පුද්ගලයෙක් වෙන්න. ඉතින් අද කතා කරපු ධනවත් පුද්ගලයන්ගේ ජීවිතයෙන් ගන්න පුළුවන් කරුණුවට පුළුවන් තරම් ඔයාලගේ ජීවිතයට අනුගත කරගන්න බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම BC YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාගේ ව්‍යාපාර ආයෝජන දවසින් දවස සාර්ථක වෙන සුබ දවසක් වේවා.